මේ අපි ඉන්නේ සුවිශේෂී ස්ථානයක. ඒ තමයි කෝබට් හුලං කපොල්ල. මේක මොනවාද මීමුරේට යන සංචාරය කරන ඕනම සංචාරකෙක් අනිවාර්යෙන් මේ හරහා ගමන් කරන්න ඕනේ. දැන් මේ මේ දකින ගමන් මාර්ගයේ තියෙන්නේ මේ තියෙන්නේ අපි ආපු හුන්නස්ගිරිය ඉඳලා ආපු පාර. දැන් අපි කිලෝමීටර් මම හිතන්නේ 15කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා 15ක් 20ක් වගේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ දැන් මීමුරේට යන පාර. අතර මේ මේ තමයි මේ කෝබට් ගැප් එක හරහා මේ හුන්නස්ගිරියෙන් ඇවිල්ලා මෙතනින් මීමුරේට ගමන් කරනවා. ඒ වගේම දැන් මෙතන සඳහන් කරලා තියෙනවා මේ බෝඩ් එකේ. ඒ වගේම තමයි විශේෂිත දෙයක් තමයි දැන් මේ ඕගොල්ලන්ට පේනව පාරක්. මේකට කියන්නේ මේ තංගප්පු හරහා යන පාර. මේක රංගල ඒ වගේම එතනින් එහාට ගියාම මඩවල ඒ පැත්තට තමයි මේක නුවර පැත්තෙන් ඉඳලා තමයි එන්න පුළුවන්. එන්නේ මේක ටිකක් දුෂ්කර පාරක්. දැක්කාමත් පේනවා ඇති. මේක යම් තාක් දුරට යනකම් මේක ටිකක් දුෂ්කරයි මේ පාර. ඉතින් ඒක එච්චර ජනප්‍රිය පාරක් නෙමෙයි. ඕගොල්ලෝ ත්‍රාසජනක අත්දැකීම් ලබන්න ඕන මේ පාරේ යන්න පුළුවන්. ගොඩක් අයට අවිදගෙන යන අයට එහෙම ඒ වගේ අයට මේ පාර පාවිච්චි කරන්න පුළුවන්. මේ කෝබට් හුලං කපොල්ල ගැන විශේෂිත දෙයක් තියෙනවා කියන්න. මේ කෝබට් හුලං කපොල්ල ගැන කතා කරද්දි දුම්බර වනපෙතේ හුලං කපොළු ගොඩක් තියෙනවා. මේ අතරින් ප්‍රධාන හුලං කපොළු තුනක් තියෙනවා. ඒ තමයි එකක් මේ කෝබට් හුලං කපොල්ල, හරි ප්‍රසිද්ධ හුලං කපොල්ල. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අහලා ඇති බටදඬු හුලං කපොල්ල. බටදඬු හුලං කපොල්ල හම්බෙන්නේ ඔයගොල්ලෝ රිවස්ටන් නැග්ගොත්, රිවස්ටන් පොඩක් ඉස්සරහට එතනින් එහාට අපිට යන්න ටිකක් අමාරුයි. එතනින් එහාට ගියාට පස්සේ කඳු අතරින් තව හුලං කපොල්ලක් හැදෙනවා. එතන බටදඬුව හුලං කපොල්ල කියලා තියෙනවා. මොකද එතන ගොඩක් බටදඬු කඳු තමයි තියෙන්නේ. ඒ වගේම තමයි තව හුලං කපොල්ලක් තියෙනවා මල්කිරිගොඩ හුලං කපොල්ල. මල්කිරිගොඩ හුලං කපොල්ල ඔයගලන්ට හම්බෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇටන් වලට ගියාට පස්සේ එතනින් මාණිකල කන්ද තරණය කරලා ඒ වගේම මාණිකල කන්ද ඒ ආසන්නයේදී තමයි ඔයගලන්ට මේ මල්කිරිගොඩ හුලං කපොල්ල දකින්නට ලැබෙන්නේ. ඒ කියන්නේ වල් පොළ මුල්ල ගම්මානයට යන අතරතුර ඔයගලන්ට මල්කිරිගොඩ හුලං කපොල්ල දැක ගන්නට ලැබේවි. ඒතර මේ මෙන්න මේ විදිහට ප්‍රධාන හුලං කපොළු අතරින් දැන් අපි ඉන්නේ විශේෂිතම ජනප්‍රියම හුලං කපොල්ල ගාව. ඒ කෝබට් ගැප් කියලා කියන අපි කෝබට් හුලං කපොල්ල ගාව. මෙතන ඉඳලා අපි දැන් මීමුරේ ගම්මානය කරා යන්න තමයි ඊළඟට උත්සාහ කරන්නේ.